ලංකාවේ වාහන ආනයනේ සීමා කරනවත් එක්ක වාහන වෙළඳපොලේ සිද්ධ වෙලා තියෙන තත්ත්වය ගැන මම වීඩියෝ කිහිපයකින්ම දිගින් දිගටම ඔයගොල්ලොත් එක්ක කතා කළා. ඉතින් මේ ගැන සරලව හිතලා බැලුවොත් වෙලා තියෙන දේ තමයි වාහන ආනයනේ සීමා කළා. ඒකින් ද වාහනවල තියෙන ස්ටොක් එකේ මිල වැඩි වුණා. ඒකින් ද අපිට වාහන ලංකාවේ මිලට ගන්න වෙන්නේ නොවටිනා ගණන් වලට. එහෙම නැත්නම් අපිට හිතනවා මේ වාහනේ මෙච්චර මුදලක් දීලා අරන් වටිනවද කියලා. අන්නේ වගේ තත්ත්වයක වෙළඳපොලේ රිසර්ච් එකක් එහෙම නැත්නම් වාහන මාකට් එකේ රිසර්ච් එකක් කරලා බැලුවොත් මොන වගේ වාහනද අපිට ගෙවන මුදලට ගන්න තියෙන්නේ කියලා අපිට ගොඩක් සීමිත වාහන ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ඒ ප්‍රයිස් රේන්ජ් එක යන අනික් වාහන වල ඔප්ෂන් එක සංසන්දනය කරලා මිසක් ඒ කියන වාහනත් අඩු මිලට අපිට ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අන්නේ වගේ වාහනයක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් විදියට ලංකාවේ හඳුන්වන මේ වාහනේ ග්ලෝබලි LC ගීලි ක්‍රොස් කියන විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් මයික්‍රෝ පැන්ඩා එහෙම නැත්නම් මයික්‍රෝ LC කියන වාහනෙන් පස්සේ SUV එකක ඩිසයින් එක ඉන්ස්පයර් කරලා හදපු බජට් කාර් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මැනුෆැක්චර් කරන්න පටන් ගන්න 2008 දී ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ 2012 ඉඳන් 2016 වගේ වෙනකම් මොඩල්ස්. ඉතින් ඒකට තමයි අද කතා කරන්න තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එක මුලින් කිව්වා වගේ මේක ගෙවන මුදලට වටිනවද? එහෙම නැත්නම් මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනික් වාහන වලට කම්පීට් කරන්න පුළුවන් විදිහ ඔප්ෂන්ස් එකක් මේකට තියෙනවද? ඒකට තමයි අද කතා කරන්නේ. ඉතින් ඒ වගේම මේ දවස්වල ඉල්ලිල්ට බහිද්දී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් භාවිත කරන්න, සැනිටයිසර්ස් භාවිත කරන්න. ඉතින් මෙතන එහෙම අවධානමක් නැතත් ඕගලන්ට මතක් වෙන්න තමයි මම මාස්ක් එක දාගෙන මම වීඩියෝ එක කරන්නේ. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා හසිත 9225 Instagram එකේ දැම්ම කියලා එකත් follow කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ගාම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් tag ගාලයන් වීඩියෝ එකට මේ order up. LC ගීලි ක්‍රොස් එක එහෙම නැත්නම් මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් එක සිටිකා කියන කැටගරි එක යන 5 door hatchback එකක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේක අනික් වාහනත් එක්ක compare කරගන්න මම dimensions ඉස්සල්ලාම දාන්නම් screen එකේ. ඉතින් මේක ඉස්සල්ලාම windscreen එක ගැන කතා කරද්දී මම හිතුවට වැඩිය මේක ටිකක් wide windscreen එකක් තියෙනවා. ඒක අපි අතලට නැගලත් බලමු මේ තියෙන wide windscreen එකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවද කියලා. ඒත් එක්කම AP plus ගැනත් අතලෙදි කතා කරමු. ඒත් එක්කම ඊළඟ දේ තමයි මේකේ single wipe එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ wide windscreen එකක් උනාට මේක single wipe එකකින් cover වෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. ඒ වගේම windscreen washer එකකුත් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව විශේෂ දේවල් මේකේ safety options වගේ දේවල් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මේකේ bonnet එකට යනවා නම් මේ වගේ shadow lines එක ටිකක් appearance එක වැඩි design එකක් තියෙනවා කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ විශේෂම දේ තමයි මේ light එක. විශේෂයෙන් මම කියන්නේ මේක budget car එකක් කියලා. එතකොට මේකේ බලා ගන්න තියෙන්නේ මොනවද? මේක අපිට හම්බ වෙන්නේ ලස්සනට design කරපු base එකක් එක තමයි මේ light එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ halogen lamp එකක් සහ projector lamp එකක් හම්බ වෙනවා. ඔගොල්ලෝ හිතන දන්නේ වැරදිලා කියුණා කියලා නෑ. ප්‍රොජෙක්ට් ලෑම්ප් එකක් මේකේ තියෙනවා. බජට් කාර් එකක් වුණාට අපිට සුපුරුදු ටෙක්නොලොජි එකකට තියෙන්නේ. අපිට අපේ හෙඩ් බීම් එක විදිහට හැලජන් ලෑම්ප් එකත් අපේ ඩිම් එක විදිහට ප්‍රොජෙක්ට් ලෑම්ප් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් බජට් කාර් එකක් විදිහට මම මෙච්චර මේක මෙන්ෂන් කරන්නේ අපිට මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක. එහෙම නැත්නම් ලක්ෂ 23 ඉඳන් 24 වගේ 25 වගේ ප්‍රයිස් රේන්ජ් එකකට මේ වගේ ඔප්ෂන්ස් තියෙන එකක් මම හිතන්නේ ගොඩක් හොඳයි. ඉතින් ඒ විදිහට තමයි ලයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේකේ grill එක ගැන කතා කරද්දී grill එකෙත් ගොඩක් ලොකු විශේෂත්වයක් නැහැ. ප්ලාස්ටික් grill එකක් තියෙන්නේ. ඒත් එක්කම ගීලි කියන ලෝගෝ එක මැද්දෙන් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව එයා ඉන්ටෙක් එකට ගොඩක් වැදගත් වෙන grill එකක් අපේ bump එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ කොටසකුත් තියෙනවා ගොඩක් ලස්සනයි. ඒත් එක්ක මම මේ compare කරන micro panda කියන වාහනෙත් එක්ක ඒකේ අපිට ground clearance එක millimeter 121යි හම්බ වෙන්නේ. ඉතින් මේක millimeter 160ක ground clearance එකක් තියෙනවා. එතකොට අපිට හිතෙනවනේ වාහනේ අර SUV look එකක් තිබුණාට මේ වාහනේ car එකක්ම වෙන්නේ නැති කියලා. අන්න එතනදී එහෙම නැත්නම් ground clearance එකේදී
ඒකෙන් පොඩ්ඩක් අපිට මිදෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම සයිඩ් එකට එද්දි ඉස්සල්ලාමම රූෆ් එකට එනවා වුඩ් රේලින්ග්ස් මේවා ආෆ්ටර් මාකට් හයි කරපුවා නෙවෙයි වාහනේ ඩිසයින් එකටම බ්ලෙන්ඩ් වෙන විදිහට තමයි මේවා ෆැක්ටරියෙම සවිකල් ලේවලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මම හිතනවා මේක වේට් එක හොඳ වේට් එකක් ගන්න පුළුවන් ඇති කියලා. कमेंट्स दाने मेक यूज कर लिया पहाली ये मेक साइड मिरर्स मेक मिरे के अडजस्टमेंट्स कर पवर मिरर ऑप्शन फास्ट गोम लंपेर एलक्ट्रिक अपने मैं ऑप्शन किसी भी देख लिया मेनुअली तमें अपने कंट्रोल करना तीन इतने दिस्तर हम इतिंग मे सैड कता बॉडी क्लैडिंग तीनों इतिंग मे क्लैडिंग ब्लैक कल एक डिजाइन कर लोको अपीयरेंस ऐ थिंक मेक क्रोम डिजाइन बोलना मीट ऐडिया हम अपीयरेंस गंद बोला मगे ऐडिया ये मे तीन मेके डोर हैंडल्स इतनी डोर हैंडल्स कथा कर दी सामान्य अलुत् वाहन दिदास दोलहा दाहतर पहल वगे डिजाइन कर वाहन हिट एरोडायनामिक शेप्स डिजाइन कर वाहन हकील मट हितिने मे वे डोर हैंडल्स कथा कर पेन मेक बॉडी एक गोडक एलियट डिजाइन कर लती इनके मेक अतट गोडक चीप फीलिंग इतना कड़ी दिखे हितने मट मट හිතෙනවා ඉතින් අපි බලමු ඕගොල්ලන්ට ඒ වෙනත් කමෙන්ට් කරන්න පුළුවන් පහලින්. ඉතින් ඒත් එක්කම මේකේ මම පිටිපස්සේ වීල් එකට තමයි එන්නේ. වීල් එක අපිට හම්බෙන්නේ 14 ඉන්ච් වීල් එකක්. ඒ වගේම විශේෂම දේ තමයි අපිට මේ වාහනේ ඇලෝ වීල්ස් ආෆ්ටර් මාකට් එක කරන්න ඕනේ නැහැ. ඔරිජිනල් සාමාන්‍ය ඩිසයින් එකක් තියෙන ඇලෝ වීල් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් එක්කම ඉස්සරහ අපිට ඩිස්ක් බ්‍රේක් හම්බ වෙනවා වගේම පිටිපස්සේ අපිට ඩ්‍රම් බ්‍රේක් තමයි හම්බ වෙන්නේ. ඉතින් එහෙම මම මේනවා මේක පිටිපස්සට වැදගත්ම දේ තියෙන්නේ පිටිපස්සේ අර SUV ඩිසයින් එකකට සමාන කරලා තියෙනවා කියනවානේ. ඉතින් ඒක ගොඩක් හොඳට පේන්නේ පිටිපස්සේ. අර මං SUV ගැන කතා කරද්දි කියනවානේ අපි ආසයි කියලා අර පිටිපස්සේ ටයර් එකක් ගහපු SUV වලට. ඉතින් වාහනේ බජට් කැටගරිය කියන වාහනයක්. එතකොට අර මං කලින් කිව්වනේ ගෙවන මුදලට වටින දේවල් තියෙනවා කියලා. ඉතින් ගෙවන මුදලට වටින පෙනුමක් හම්බ වෙන හොඳම සාධකයක් තමයි මේ තියෙන ස්පෙයර් වීල් එක. ඉතින් මේකේ අපියරන්ස් එක විතරක් නෙවෙයි. එහෙම නැත්නම් මේකේ වාසි ගැන කතා කරනවා නම් මං කරුණු තුනක් යටතේ ඒ ගැන කතා කරන්න කැමතියි. පළවෙනි එක අපියරන්ස් එක. හැමෝම වාහනයක් ගනිද්දි බලන්නේ ඉස්සල්ලාම පෙනුමනේ. ඉතින් අපියරන්ස් එක අතින් මේක ටිකක් අර SUV එකක් ගන්න දැනට බැරි. හැබැයි SUV එකට ආස ගන්න කට්ටියට හොඳ සිලෙක්ෂන් එකක් කියලා මට හිතෙනවා. අනික් එක තමයි අපිට ෆුල් සයිස් වීල් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ එක වාහන වීල් එකක් ඩැමේජ් වුණොත් අපිට ටික කාලයක් වුණත් මේක පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ස්පේස් සේවර් වීල් එකකුත් නෙමෙයි. ඒ වගේම මේ වගේ ස්පෙයා වීල් එකක් විදිහට ඩිසයින් කරපු එකකුත් නෙමෙයි. ඒක තමයි අංක දෙක. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි මේකට කාගෝ ඒරියා එකේ ඉඩක් වෙන් කරන්න ඕනේ නැහැ. මේක තියෙන්නේ එළියේ. එතකොට ඒ ඉඩත් අපිට අපේ අවශ්‍ය දේකට එහෙම නැත්නම් ටූල්ස් ටික ස්ටෝර් කරන්න වගේ තියාගන්න පුළුවන්. ගොඩක් හොඳ දෙයක් කියලා හිතනවා මම. හැබැයි මේක ඩිසයින් කරපු විදිහට එහෙම නැත්නම් මේක ටේල් ගේට් එක තමයි හැංග කරලා තියෙන්නේ. එතකොට ටේල් ගේට් එකේ අපිට අල්ලන්න ගොඩක් හොඳ සවිශක්තිමත් දේ හෑන්ඩල් එකක් තියෙනුනේ. හැබැයි මේකේ තියෙන මෙන්න මේ ඩෝ හෑන්ඩල් එක ටිකක් ඔයගලන්ට පේනවා ඇති. අර මං ඉස්සර හතර වල වලට කතා කරාට වැඩිය ටිකක් චීප් ඩිසයින් එකක් තියෙන. ඒකින්ද පොඩ්ඩක් බයයි අල්ලන්න. මේ දොර බරින්ද මේ දොරේ වේට් එක ගන්න මේ හෑන්ඩල් එක ප්‍රමාණවත් මදි කියන එක තමයි මගේ අයිඩියා එක. ඉතින් ඕවරෝල් ඩිසයින් එක ගැන කතා කරන්න ඕනේ. ඉස්සෙල්ලම පොඩි ස්පොයිලර් ඩිසයින් එකක් තියෙනවා. මං අර කලින් කිව්වාගේ අපියරන්ස් එක අතින් ගොඩක් හොඳට හිතලා තියෙනවා සාමාන්‍යයෙන් බජට් කාර් එකක් විදියට. ඊට අමතරව ටොප් මවුන්ට් බ්‍රේක් ලයිට් එක මෙතනින් හම්බ වෙනවා. ඒත් එක්කම මේකේ සයිඩ් එකට යනවා නම් මයික්‍රෝ එල්සී එක. එහෙම නැත්නම් මයික්‍රෝ පැන්ඩා එකට වැඩිය පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා මේකේ ඩිසයින් එක. ඉතින් ඒත් එක්කම මෙතනින් මේ විදියට අපේ බ්‍රේක් ලයිට්ස් හම්බ වෙනවා. ඒත් එක්කම මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරද්දි එහෙම නැත්නම් පිටිපස්සේ ක්ලියරන්ස් එක ඩිපාචර් ඇන්ගල් එක ගැන කතා කරද්දි ඒකත් හොඳ මට්ටමක තියෙනවා කියලා ඔයගලන්ට බෙලි මෙල්මට පේන ඇති. මේ වගේ ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම අර ඉස්සරහ ඩිසයින් එකම පිටිපස්සෙත් කන්ටිනියු කරලා තියෙනවා කියන එක ඔයගලන්ට හොඳට පේනවා ඇති. ඒත් එක්කම මේකේ අවසාන වශයෙන් ගීලි ලෝගෝ එක ඒ වගේම මයික්‍රෝ කියන ලෙටරින් එක තියෙනවා. ඒ වගේම දකුණු අත පැත්තට ගියොත් පැන්ඩා ක්‍රොස් විදියට මේක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම LC 1.3 එහෙම නැත්නම් මේකේ එන්ජින් මොඩල්ස් දෙකක් වෙනවා 1.3 සහ 1.5 විදියට. ඉතින් ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන 1.3 ඔයාලට හිතා ගන්න පුළුවන් ලංකාවේ 1.5 එකක් ගෙනාවොත් ගෙවන්න වෙන බදු ප්‍රමාණය කොච්චර වෙයිද කියලා. එන්ජින් කැපැසිටි එක සලකලා බදු අය කරන ඉඳන් ඉතින් ඒකින්ද 1.3 තමයි ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් මේකේ රියර් වින්ඩ්ෂීල් වයිප් එකක් තියෙනවා. අපිට වොෂර් එකක් නම් පිටිපස්සේ ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේක ඕපන් කරනවා. අපිට ඕන නම් මෙන්න මේ විදිහට මේක ඕපන් කරන්න පුළුවන්. මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් ඔයගලන්ට මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඩෝ හෑන්ඩල් එක ෂුවර් නෑ වගේ නම්. ඉතින් මේ විදිහට උසවලා තියන්න පුළුවන්. ඉතින් මේ දොර ටිකක් බරින් වැඩි මේ ස්පෙයා වීල් එකේ හින්දා. ඉතින් ඒත් එක්ක මේකේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් ඔයගලන්ට පේනවා ඇති කොහොමද මේකට මොනවා හරි දාන්න කියලා. ඉතින් මේ කොටස අපිට පාසල් ට්‍රේ එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ශක්තිමත් පාසල් ට්‍රේ එකක් තියෙනවා. ඉතින් අපි හැමදාම කතා කරන විදිහට පිටිපස්සේ බෑග් එකක් උනත් පහසුවෙන් තියාගෙන යන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේක මේ විදිහට ඔසවලා අවශ්‍ය දෙයක් දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් මේක ඉවත් කරන්නත් පුළුවන්. හැබැයි ඒ ඉවත් කරන ස්ටෙප්ස් ටික ටිකක් අමාරුයි. මෙන්න මේ විදිහට මේ පැත්තෙන් උස්සලා අපිට එක පැත්තක් පාත් කර ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පාත් කළා. මෙන්න මේ විදිහට
එලියට ගන්න පුළුවන් ටිකක් අපහසුයි ඉතින් ඒක තමයි තියෙන අවාසිය එහෙම නැත්නම් මේක ගොඩක් වටිනවා අපිට ඇතුලේ යද්දි පැසෙන්ජර්ස් ලා බෑග් එකක් වගේ තියාගන්න ඕනේ ඉතින් මේකේ කැපැසිටි ගැන කතා කරද්දි මේක ලීටර 200ක වගේ බූට් කැපැසිටි එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මම කිව්වා මෙතන පහල ස්පෙයර් වීල් එකක් නැති හින්දා ඉඩ ඇති කියලා අපි බලමු මේක මොකටද යූස් කරලා තියෙන්නේ කියලා ඉතින් මෙන්න මේ විදිහට අපේ ටූල් කිට් එක බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් මෙතන තවත් අවශ්‍ය නම් අපිට මොන හරි දාලා තියා ගන්න පුළුවන් මොකද මෙතන ගොඩක් ඉඩකඩ තියෙන හින්දා ඊට අමතරව මේ කොටසෙන් උඩ ගොඩක් හොඳට යූස් කරන්න පුළුවන් ලෝඩ් ලිෆ්ට් එක නම් චුට්ටක් වැඩි හැබැයි බූට් ස්පේස් එක ගොඩක් හොඳ මට්ටමක තියෙන අපිට අවශ්‍ය නම් මේ සීට්ස් උත් ඉස්සරහට නමා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒත් එක්කම ඊට අමතරව අපිට කතා කරන්න තියෙන දේවල් තමයි මෙන්න මේ ස්ටෝරේජ් ඒරියා එක මෙතන අපිට අපේ ජැක් එක බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ටූල්ස් ටික අපිට පහලින් බලා ගන්න පුළුවන් වුණා කලින් ඉතින් ওই විදිහට තමයි වාහනේ බූට් ඒරියා ගැන කතා කරන්න තියෙන්නේ ඇතුළට නැගින්න කලින් වාහනේ 1.3 එන්ජින් එකේ පවර් එක කොහෙද කියලා කතා කරලිමු මං කියවෝ වාහනේ එන්ජින් මොඩල්ස් දෙකක් තියෙනවා 1.3 ලීටර් මේ වගේ වාහන තියෙනවා ඒ වගේම 1.5 ලීටර් එන්ජින් උත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලංකාවේ ටැක්ස් ප්‍රශ්නෙත් එක්ක එහෙම නැත්නම් බදවය කිරීමත් එක්ක අපිට ලාභයට ගන්න පුළුවන් වෙන්නේ 1.3 එකින්ද ලංකාවේ බහුලව බලා ගන්න පුළුවන් වෙන්නේ 1.3 එක ඉතින් ඒත් එක්කම මේක හෝස් පවර් ගැන කතා කරද්දි 86ක හෝස් පවර් එකක් තියෙනවා RPM එක 6000 දී ඒ වගේම නිව්ටන් මීටර 110ක ටෝක් එකක් තියෙනවා RPM එක 5200 දී ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ ඒ වගේම පැටි කිලෝමීටර 200කට ආසන්න ස්පීඩ් එකක් ගන්න පුළුවන් මම ලංකාවේ රෝඩ් කන්ඩිෂන් එක ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් ඒත් එක්කම විශේෂයෙන්ම මේක ට්‍රාන්ස්මිෂන් එක ගැන කතා කරද්දි අපිට මේ 1.3 මොඩල්ස් වල හම්බ වෙන්නේ 5 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් එකක් ඊට අමතරව අපි 1.5 මොඩල් එකක් වගේ බැලුවත් අපිට 6 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඒක අපිට ලංකාවේ බලා ගන්න ලැබෙන්නේ නැහැ කලින් කිව්වා වගේම ඒත් එක්ක මේකේ ලීටර් 45ක ෆුල් ටැංක් එකක් තියෙනවා ඉතින් ක්‍රූසිං රේන්ජ් එකත් හොඳයි SCV එක ෆීලිං එක ගන්න කෙනෙක්ට ගොඩක් හොඳ ක්‍රූසිං රේන්ජ් එකක් උතෝන්නේ ඉතින් ඒකත් තියෙනවා ඉතින් ඒත් එක්කම ඊළඟ විශේෂ අවාසියක් මම මේක දැකපු දෙයක් තමයි මේක ඩිප්ස්ටික් එක තියෙන්නේ මෙන්න මෙතන ඉතින් ඔයගලන්ට පේනව ඇති මෙතනින් තමයි ඩිප්ස්ටික් එක තියෙන්නේ මේක ටිකක් එලියට ගන්න අමාරුයි ඒක පොඩි අවාසියක් මේ වගේ වාහනයක මොකද සාමාන්‍යයෙන් මේක ගොඩක් දුරට වෙන්නේ සාමාන්‍යයෙන් වාහනයක් යූස් කරන කෙනෙක්ගේ ෆස්ට් කාර් එක විදිහට. එහෙම නැත්නම් ටිකක් අලුත් වාහන වලට අලුත් කෙනෙක්ගේ වාහනයක් විදිහට. ඉතින් ඒගොල්ලන්ට මේක ගොඩක් පහසුවෙන් තියෙන්න ඕන කියන එක තමයි මගේ අයිඩියා එක. ඉතින් ඊට අමතරව මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක වගේ ගැන කතා කරද්දි ගොඩක් හොඳ ඉඩකඩක් තියෙනවා. අපිට ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න පුළුවන් ගෙදර ඉඳන්. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් ඇතුළට නැගලා බලමු. ඇතුලේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. අපි ආ. වාහනේ ඩෝ එක මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් තමයි ඕපන් වෙන්නේ ටිකක් පටුයි සාපේක්ෂව. ඒත් එක්කම මේකේ අපෝල්සි ගැන කතා කරද්දි ඔක්කොම ප්ලාස්ටික් හැබැයි අර තියෙන ඩිසයින් එක මේ තියෙන ටෙක්ස්චර් එක වෙනස් කරපු පාර්ට්ස් ගොඩකින් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒතකොට ඇපියරන්ස් එක ගොඩක් හොඳයි. ඒත් එක්කම මෙන්න මේ වගේ පොඩි හැන්ඩල් එකක් තියෙන්නේ. හැන්ඩල් එක හැන්ඩල් එකක් කියන්නත් බෑ. ඉතින් මෙතනට අර ලොකු අතක් නම් දාන්න බෑ. ඔයගලන්ට පේනදි මෙන්න මෙච්චරයි අත ඇතුළට යන්නේ. ඉතින් ඒත් එක්කම මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා. ඒත් එක්කම අපිට පවර් ෂට බටන් එක තියෙනවා. ඒ වගේම අපිට ස්පීක් එකක් පහලින් තියෙනවා. හැබැයි මේක කිසිම ස්ටෝරේජ් ඒරියා එකක් ලැබෙන්නේ නැහැ. ඒක ගොඩක් ලොකු අවාසියක්. ඉතින් ඒත් එක්කම මේක වින්ඩෝ එක ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක තියෙනවා ගොඩක් ලොකු වින්ඩෝ එකක් නැහැ ඒත් එක්ක මේ වගේ ග්‍රැබ් හෑන්ඩල් එකකුත් බලා ගැනීම හැකියාවක් තියෙනවා මේ පැසෙන්ජර්ස් ලා 3 දෙනාට එහෙම නැත්නම් මේ අයින් යන ෆ්‍රන්ට් පැසෙන්ජර් ට පිටිපස්ස දෙපැත්තේ පැසෙන්ජර්ස් ලා දෙන්නට මේ වගේ හෑන්ඩල් තියෙනවා ඉතින් ඒත් එක්කම මේකේ සීට් එකේ මැටීරියල් එක ඔයගොල්ලෝ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි ෆැබ්‍රික් ඩිසයින් එකක් තියෙන ඉතින් මේ ඩිසයින් එක ගොඩක් දුරට අර මයික්‍රෝ එල්සි එහෙම නැත්නම් මයික්‍රෝ පැන්ඩා කියන වාහනේ සීට් වල තියෙන ඩිසයින් එක ඉන්ස්පයර් කරලා මේ හැදලා තින්නේ අපිට ඒකේ හැමෙන්නේ ලෙදර් මැටීරියල් එකක් මේකේ හැමෙන්නේ ෆැබ්‍රික් මැටීරියල් එකක් ඒත් එක්කම සීටින් පොසිෂන් එක ගැන කතා කරද්දී ඔයගලන්ට පේන ඇති ඔළුව තියාගත්තාම හෙඩ් රූම් එක ටිකක් අඩුයි මොකද මෙතනින් රූෆ් ලයින් එක පොඩ්ඩක් ස්ලෝප් වෙනවා එතකොට මෙන්න මේ වගේ ඔළුව ගැවෙන ප්‍රමාණයට නම් මේ ගානින් හොඳයි හැබැයි ඉතින් අපි මෙහෙම යන්නේ නැහනේ අපි යන්නේ හෙත් වෙලානේ එතකොට හෙඩ් රෙස්ට් එක නම් ගොඩක් හොඳට අපිට පොසිෂන් කරලා තියෙනවා හැබැයි මෙන්න මෙතනදී පොඩ්ඩක් ඔළුව වැදීම ඉඩකඩ වැඩි ඔයගලන්ට පේන හදිසි වලක වගේ වඩනොත් එහෙම නැත්නම් අර ගැප් එකක් උඩින් වගේ එක පාට් එකකුත් මෙන්න මෙතනින් ඔළුව වැදීමේ පොඩි අවධානමක් තියෙනවා ඒත් එක්කම මේකේ රිය පැසෙන්ජර්ස් වලට ගොඩක් පටු ලෙග් රූම් එකක් තියෙන්නේ. ඉතින් මේක ගොඩක් පස්සට අරන් තියෙන්නේ. හැබැයි පටු ලෙග් රූම් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක තියෙන්නේ. ඒත් එක්කම සෙන්ටර් පැසෙන්ජර් කෙනෙක් ගැන නම් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා මේ වාහනේ. ඉතින් හැබැයි ඒක වාහනේ අවාසියක් විදිහට දකින්නත් බෑ. වාහනේ බජට් කාර් එකක්, හැච්බෙක් කාර් එකක්. එහෙම නැත්නම් මේක සිටි කාර් කියන කැටගරිය කියන්නේ. එතකොට මේකේ මේ පැසෙන්ජර්ස් ලා ගොඩකට යන්න ඕනි නැත්නම් අවාසී කියන එක අපිට ඉතින් හිතන්න බෑ. ඒත් එක්කම පැසෙන්ජර්ස් ලා දෙන්න එක්ක සීට් බෙල්ට් සම්බ වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි සරලව කතා කරන්න තියෙන්නේ. පොඩි ෆ්ලෝ හම්ප් එකක් තියෙන හින්දා තමයි සෙන්ටර් පැසෙන්ජර්ට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ ඒක. ඉතින් අපි යන් අවසාන වශයෙන් ඉස්සරහට පැසෙන්ජර්ට ඩ්‍රයිවර්ට මොනවද දීලා තියෙන්නේ කියලා බලන්න. අවසාන වශයෙන් නැග්ග ඩ්‍රයිවිං සීට් එකට ඉතින් මේකේ අපෝල්ස් එක ගැනත් ඉස්සලා කතා කරලා ඉන්නම්. ඉතින් මේකේ මෙන්න මේ වගේ මේකෙත් පොඩි හෑන්ඩල් එකක් දිනේ. ඕගලන්ට පේන්නේ නැති බැලු බැලමට අත කොච්චරක්ද ඇතුළට යන්නේ කියලා. ඒත් එක්කම අපිට පවර් ෂට කන්ට්‍රෝලර්ස් ටික මෙතනින් තියෙනවා. ඒත් එක්කම ඩෝ හෑන්ඩල් එකක් තියෙනවා. ඒ වගේ මේක නම් අපිට ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. හැබැයි අපිට බොටල් එකක් නම්
මේකේ දාන්න හැකියාවක් නැහැ අර ස්ලැඩ් බෝටල් එකක් වගේ නම් දාන්න පුළුවන් අර රවුම් බෝතලයක් නම් මේකේ දාන්න බෑ ඉතින් ඒත් එක්කම මේක වින්ඩෝ සිල් එක සාපේක්ෂව ටිකක් පහතයි කියලා මට හිතෙනවා ඒතකොට අර අත තියාගෙන යන්න ගොඩක් පහසුයි මෙතනින් පහළ පේන ප්‍රමාණයත් සාපේක්ෂව ටිකක් වැඩි කියලා මට පොඩ්ඩක් දැනෙනවා ඉතින් ඒත් එක්කම මම එනවා මේක සෙන්ටර් කන්සෝල් ඒරියා එකට එක කප් හෝල්ඩ් එකක් සහ කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලිව් එක තියෙනවා මේක අර සම්පූර්ණ කන්සෝල් ඒරියා එකක් වගේ දකින්න ලැබෙන්නේ නැහැ මෙතනින් අපිට ආපහු අපේ ෆ්ලෝ හම්ප් එක පේන්න පටන් ගන්නවා ඒත් එක්කම ඊට පස්සේ තව පොඩි කොයින් හෝල්ඩ් එකක් එක්කම අපිට අපේ 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකේ ගියලීව එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන ගොඩක් හොඳ ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් නිකම්ම ප්ලාස්ටික් නොබ් දෙකක් දෙනවට වැඩිය ඒත් එක්කම අපේ කප් හෝල්ඩර්ස් දෙක තියෙනවා මෙන්න මේ වගේ තවත් එක කප් එකක් තියෙනවා ඉතින් මේ වගේ වාහනයක ගොඩක් හොඳ දෙයක් ඒත් එක්කම මෙතනින් අපිට අපේ සිගරට් ලයිට් එක සහ 12 වෝල්ට් අවුට් එක බලා ගැනීම හැකියාවක් තියෙනවා ඉතින් මෙතන 12 වෝල්ට් අවුට් එක තියෙන හින්දා මෙතනින් අපිට පොඩි ස්ටෝරේජ් ඇරියක් තියෙනවා අපිට මෙතනින් ප්ලග් කරලා ෆෝන් එක වගේ මෙතන තියාගන්න ඉඩ කඩ පොඩ්ඩක් තියෙනවා ඒත් එක්කම मैंने मैं कंसोल आवत् पोडक कार्बन फाइबर टेक्स्चर दी मेके लुक्टिकल मेदा प्रीमियम लुक्ल दिन पेन वैसे फिजिकल बटन तीन फिजिकल बटन उन्ना डिजाइन मे वहाँ एसी कंट्रोल एरिया मेदन बटन मैंने मे को मत मतक आप मिनी कूपे इवे डिजाइन दी मैंने मेतन अब सीडी प्लेय इवे रेडियो बड़ा कंपनी आप एसी कौल मेतन दीला तीन एक्त मैं ओवरऑल डैशबोर्ड की डिजाइन बेलो तपे दिपत्ते वाला मेन मे विधि कार्बन फाइबर डिजाइन मेक दिन प्रीमियम बब वेडिकीन इतक तरह विशेष व्यक्तम मेके मे ग्लव कंपार्टमेंट मेन मे विधि ओपनिंग विद्यता बलागन पुलवर कॉमन डिजाइन बलागन लिंदी है मेके वासी वासी देखकमती है मेक वासी मेक अरिदी पैसेंजर डिस्टर्ब है अनेक वाहन वाले अब मेक आवासीयतम ये लोक स्टोरेज मेके अब බලාගන්න ලැබෙන්නේ නැහැ මොකද ඒ වගේ ඕපනින් එකක් තිබ්බොත් මීටදී ගොඩක් ස්ටෝරේජ් එක වැඩි ඊට පස්සේ අවසාන වශයෙන් මම එනවා මේක ස්ටීරින් වීල් එකට ඉතින් ස්ටීරින් වීල් එක ගැන කතා කරද්දී අපිට මොකුත් ඔප්ෂන්ස් හම්බ වෙන්නේ නැහැ හෝන් එක හම්බ වෙනවා එක එයා බෑග් එකක් හම්බ වෙනවා මේකේ ඩුවල් එයා බෑග් තමයි අපිට හම්බ වෙන්නේ ඒ වගේම ගීලි ලෝගෝ එක අපිට ස්ටීරින් වීල් එක මැද්දේ සුපුරුදු විදිහට බලාගන්න පුළුවන් වෙනවා ඒ වගේම වම් අත පැත්තෙන් අපේ වයිපර් ලීවර්ස් වගේම දකුණු අත පැත්තෙන් සිග්නල් ලයිට් ලීවර්ස් බලාගන්න පුළුවන් වෙනවා ඉතින් ඒත් එක්කම मीटर पैनल गोड़क सिंपल है भाई टीका क्लासन विधि डिजाइन कल तीन कलर्स एक् इल्यूमिनेटर निधि डिजाइन कल तीन अभी टापे टेको मीटे वगेम स्पीडो मीटे बलागन पुलवा इवेम अपने पड़ी डिस्प्ले आप ट्रिप मीटे ओडो मीटे वे बलागे हेकिवक तीन इतना सरल कथा कर स्टेरिंग दुनिया प्रति पहाली हेड लाइट लेवल कंट्रोल कर पुलवादी कंट्रोल इवगेम अपे पवर मीटर कंट्रोल अपने तीन तम बलागन पुलवा मम क्यू मेके विंड स्क्रीन पाल वेडिकल अतिर क्लोकुहा फील तीन हेब क्लोक ब्लैंड स्पॉट मेकअत हम होना चुट्ट कपहसुई इधरता कथा कर वाहन डिजाइन मेक ड्राइव कर मन वे फीलिंग कद अब एन के मे वाहन तरंग करना एल्टो संसाधन बल मे वाहन ऑप्शन थिंग प्राइस रेंज समान वाहन बल मे वाहन इसमें पड़ी ऐडी का गन पुलवा हेबाई मे वाहन तक यूज कल तीन मेदे मनोहरी वासी वासी तीन पल्ले कमेंट कदा दिन करना मेकअप कंपेर करना जपनीस वाहन जपनीस एल्टो का विट्स ईएसटी कंपेर करना इटवी प्रईस अडवीतमें इटवी अर की ऑप्शन दिन प्रीमियम क्वालिटी के वेडीतम है भाई मे वाहन प्रईस गैपे कत्ते मे वाहन अब वाटा मुद्दे कट गुड़ा ऐडिया मैं जपनीस वाहन कंपेर विशेष सापेक्ष प्रईस संसाधन कदि वाहन वटने मुद्दे गुड़वांकिडिया पल्ले कमेंट दाने अदास मुखद वाहन वटने मुद्दे गतर भी तरह मे वाहन मेटन वाहन हैंडलिंग वाहन ऑप्शन इवे वाहन पेन मे हेमदेम अपीट गलपेनोनी अनिवार्य कमेंट से यूरत फोटो सीरीज तीन हसीद 9 to 5 इंस्टाग्राम के दम के लिए फॉलो करना वाहन के सिंगल फोटो यूट्यूब चैनल का सब्सक्राइब करना फेसबुक लाइक करना इंस्टाग्राम फॉलो करना सिंगल वाहन के मे ऑटो हब